බුදුරණේ ඇයි මිනිස්සු හීනෙන් බය වෙලා කෑ ගහන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. සිහිනෙන් කෑ ගසන්නේ විලාප දෙන්නේ ඇයිද කියලා කතා කළ යුතු කාරණයක්. සමන් දෙන ඔබට හිතේවි ඔබටත් මේ ගැටලුව මේ ප්‍රශ්නය තියෙනවද කියලා. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම බැලුවොත් නිදන අය ඔබ නිදන්න සුවෙන් සැතපීලා කියලා කිව්වට එහෙම නිදන්නට හැමෝටම බැ. මොකද සමහර අය හීනින් කෑ ගසනවා. තව සමහර අය හීනින් කෑ ගස්සනවා. විවිධ ප්‍රශ්න නිසා එහෙම වෙන්න පුළුවන්. නමුත් මේ අහන ප්‍රශ්නයත් එක්ක අපේ පුංචි පර්යේෂණ චාරිකාවක් එක්ක මා කැමති මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න. පැහැදිලිවම සමහර අය මරණින් පස්සේ දුගතියට වැටෙනවා. තව සමහර අය මරණින් පස්සේ සුගතිය පැත්තට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනම දවසක් පල් හොරු කණ්ඩායමක් කැවිදිලා කැලේ ගස් කපනවා. එහෙම ගස් කපනකොට බලන්නකෝ සමහර ගස් කොටසක් වැටුණා මහා මඩගොඩට නැත්තම් අ ළඟ තියච්ච ගඟට. තව සමහර ගස් පෙරළුණා ගොඩට ගොඩ පැත්තට. ඇයි ඇත්තට මඩ පැත්තට ගස් පෙරළුණේ? බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. ඒ ගහේ කොළ ගෙඩි මුල් අතු මඩ පැත්තට ගඟ පැත්තට වෙල පැත්තට බර වුණා නම් පැහැදිලිවම ඒ ගස ඇද වැටුණේ ඒ පැත්තට. ගොඩ පැත්තට බර වෙච්ච අතු ගෙඩි කොළ තිබිච්ච ඒ අවස්ථාවේදී පැහැදිලිවම ඒ ගස් වැටුණේ ගොඩ පැත්තට. මේකෙන් පැහැදිලි බර වෙච්ච පැත්තට අතු ගෙඩි කොළ ඒ ගස් ඇදගෙන වැටුණා. මෙන්න මේ වගේලු අපේ සිතත් රාග ద్వේෂ මෝහ එක්ක බර වුණා නම් මරණින් පස්සේ ඇද වැටෙන්නේ ඒ පැත්තට. රාග ద్వේෂ මෝහ යට කළා නම් ඒ බලය අඩු කළා නම් පැහැදිලිවම කුසල පූර්ණයේ පැත්තට සිත ගත්තා නම් මරණින් පස්සේ චුතියෙන් පස්සේ අපි ඇදගෙන වැටෙන්නේ සුගතිය පැත්තටයි ආලෝකයේ පැත්තටයි. එතකොට මෙන්න මේ වගේ අඳුරු සිතකින් බර කරගත්ත සිතකින් කෙනෙක් මැරිලා ගියා නම් එවැනි අය අඳුරට වැටුණා. ඊයේ යක්ෂ භූත ප්‍රේත ලෝකවලට නම් එහෙම ගිහිපු අය ආපහු හැරුණු තැපෑලි වගේ ආයි එනවා. ගෙවල් වලට එනවා. ශබ්ද කරනවා. ඇඟවල් වලට එනවා. ශරීර අරක් ගන්නවා. අන්‍ය දේහ ප්‍රවේශය කරලා අන්න එහෙම අය පනකඳ කෑ ගැහුවේ නැති වුණාට අර ගිය මලකඳ අවතාරය ખરી වෙලා ආපහු ආවොත් හොල්මන් කරાવી කෑ ගස්සවාවි. මෙන්න මේ වගේ කාරණා නිසා එහෙම වෙන්න පුළුවන්. පුංචි සිද්ධිය කුරුණෑගලින් අපිට හම්බුණා එහෙම කෑ ගහන කෙනෙක්. කලින් කෑ ගැහුවේ නැහැ. අවුරුදු 17 ඉඳලා 20 වෙනකම් මෙහෙම වුණා. පරීක්ෂා කළා. පිරිත් කිව්වා ඇත්තම කෙනා ඇඟේ හිටපු අපිට හමු වුණා. එයා කතා කළා. එදා කතා කරලා බිම පෙරලිලා ඇස් රතු කරගෙන අඬලා දොඩලා කෑ ගහලා පිරිත මැද්ද යන්න ගියා. එදෙන් පස්සේ ඒ දුව ආයේ හීනින් කෑ ගැහුවේ නැහැ. එයාගේ කරගන්න බැරිව තීච්ච අධ්‍යාපන කටයුතු පවා ආයේ සාර්ථක වුණා. මේකෙන් පේනවා එහෙමනම් යම් කිසි කෙනෙක් හීනින් කෑ ගහනවා නම් කෑ ගස්සවනවා නම් මොකක් හරි අඳුරු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ අඳුරු ප්‍රශ්නවලට ධර්මයෙන් අපට පුළුවන් පිළිසරණ හදාගන්න. ඒ නිසා බුදුහාමුදුරුව සරණ යමු, ධර්මයේ සරණ යමු, මහරහතන් වහන්සේලා සංඝ සරණ අපි යමු. එහෙම වුණොත් අඳුරු ප්‍රශ්න නැති කරගෙන කෑ ගහන එකත් කෑ ගස්සවන එකත් දෙකම නැති කරගෙන අපට පුළුවන් ශාන්ත භාවයට පත් වෙන්න. හැමත තෙරුවන් සරණයි. channel cross subscribe කරන්න, bell icon එක click කරන්න, වෙනසකට එහා ගිය වෙනස අත්විඳින්න.